ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අයිබෝන් ඔබෙක්වන්න අදරන මධ්‍යහන ප්‍රවෘර්ථ විකාශයත් සමගයෙන් ප්‍රථමයෙන් අවධහනය ප්‍රධාන පුවත් සිරස්ථල වෙත. COVID-19 ආසාධනයෙන් ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයෙකු මිය යාමත් සමග මෙරට මරණ 7ක් දක්වා ඉහළට. අවදානම් දිස්ත්‍රික්ක හැර සෙසු ප්‍රදේශවල ඇඳර නීතිය පස්වරු 4 දක්වා ඉවත් කෙරේ. පැල්මඩුල්ල සහ රත්නපුර පොලිස් බල ප්‍රදේශවලට අඛණ්ඩව ඇඳිරි නීතිය. රත්නපුර නගරයේ ආශ්‍රිත පුද්ගලයින් 67 දෙනෙක් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට. විදෙස් ගුවන් තුටුපළවල සිර වූ ශ්‍රී ලාංකිකයන් 33ක් මෙරටට ගෙන්වීමට කැබිනට් අනුමැතිය. මේ සීන් එකෙන් කට් වෙන්න. ඇන්ටිජර් මවුත්වොෂ් සමගින් එන ක්ලෝස් අප් ජෙල් එක ස්ටෝරි එක ස්ටාර්ට් කරන්න. Hi. Hi. COVID-19 වෛරසය ආසාධනය වන නිසා මේකේ සංඛ්‍යාව 7 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය රාත්‍රියේ මේකේ මැණික් ව්‍යාපාරිකයාද සමගින්. මියගිය පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකෙක්. ඔහු ජර්මනියේ සංචාරය කිරීමෙන් පසු මෙරටට පසුගියදා පැමිණියා. අනුතුරුව ඔහුට වෛරසය ආසාධනය වීම නිසා IDH රෝහලට ඇතුළත් කළා. 44 හැවිරිදි ඔහු එහි ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ රාත්‍රියේ මියගියා. ඒ අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඔහුගේ දේහය අද පෙරවරුවේ IDH රෝහලෙන් රැගෙන ආවේ මෙලෙසින්. අනුතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මියගිය පුද්ගලයා කියන්නේ අත වශයෙන්ම අර ජර්මනියේ සංචාරය කරපු මුලින්ම අපිට හමුණු රෝගියෙක්. ඔහු ටිකක් අපහසුයෙන් තමයි අපි රෝහල් ගත කරගන්නත් යෙදුනේ. ඔහු විවිධ ස්ථානවල සංචරණය කරා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ COVID-19 වෛරසය ආසාධනය වීම නිසා මියගිය පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පුද්ගලෙකු ආශ්‍රය කිරීම නිසා හා රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ සමීප ඥාතීන් පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටීම නිසායි. මේ අතර රත්නපුර නගරයේ පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද පියවරගෙන තිබෙනවා. මේ අතර ඊයේ පසුරු 6 වන විට මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 189ක් ලෙසින්. ඉන් පුද්ගලයින් 138 දෙනෙකු IDH, වැලිකන්ද සහ මුල්ලේරියාව ඇතුළු රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබනවා. COVID-19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 44 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වෙතින් පිටව ගොස් ඇති අතර වෛරස ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 7ක්. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපන යන දිස්ත්‍රික්ක සහ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හැර දිවයින සෙසු ප්‍රදේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කරනවා. ඒ යළි පසුරු 4ට පැනවීමට නියමිතයි. මේ අතර ගෙවුණු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයන් 1724 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාර්තු 20 වනදා සිට මුළු දිවයිනටම බලපැත්වෙන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කළේ COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි. කෙසේ වෙතත් ඊට අවදානම් කලාප ලෙස හඳුනාගනු කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපන යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු නොකඩවා ක්‍රියාත්මක වෙනවා. COVID-19 වෛරස ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවලද දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක කරන බව පොලිස් මූලස්ථානය ඊයේ රාත්‍රියේ නිවේදනය කළා.
එසේම රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාක්‍රමණයද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හැර සෙසු සියලු දිස්ත්‍රික්ක සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද උදැස්සන 6ට ලිහිල් කෙරුණා. අදාළ ප්‍රදේශවල ජනතාව භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා සේවා ස්ථානවල රැඳී සිටි අතර බොහෝ දෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පොලිම්වල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා. වෙනදා මෙන්ම අදත් ඇතමුන් සෞඛ්‍ය උපදෙස් පිළිබඳව කිසිදු තැකීමක් නොකරන ආකාරයද දක්නට ලැබුණා. අද උදැස්සන ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවලට යළිත් පස්වරු 4ට ඇඳිරි නීතිය පැනවෙන අතර එළඹෙන 14 වනදා උදැස්සන 6 දක්වා එය බලාත්මක වන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. මේ අතර ඊයේ උදැස්සන 6 සිට අද උදැස්සන 6 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1724ක් අත්අඩංගුවටගෙන ඇති අතර වාහන 496ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. ඒ අනුව මාර්තු 20 වනදා සිට අද උදැසන 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 19,441ක්. පොලිස් භාරයටගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 5,082ක්. ඊයේ උදැසන 6න් අවසන් වෙච්ච පැය 24ක කාලය තුළ, ඒ වගේම අද උදැසන 6න් අවසන් වෙච්ච පැය 24ක කාලය තුළ තමයි වැඩිපුරම ඇඳිරි නීති කඩ කරපු සැකකරුවන් අත්අඩංගුවටගත් අනුරාධපුර, පොළොන්නරුව, ඒ වගේම ගම්පහ වගේ දිස්ත්‍රික්කවල වැඩිපුර මේ සංඛ්‍යාව වාර්තා වෙනවා. දැන් ඒ නිසා අපි කල්පනා කරනවා මේ අය යම් ආකාරයකට දැන් මෙහෙම අත්අඩංගුවට අරගන්නවා, අප දෙනවා, අධිකරණයෙන් අප දෙනවා, සමහර අය රිමාන්ඩ් කරනවා. දැන් මේ සියල්ලත් එක්ක මේ ප්‍රශ්න විසඳන්න බැයි නම් ඔවුනුත් ඍජු නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට ඉස්සරහදී අදහස් කරමින් පවතිනවා. මොකද මේ තත්ත්වය අපි මේ අවස්ථාවේදී ඉතා දැඩිව පාලනය කළ යුතු තත්ත්වයක් පැනනැගලා තියෙනවා. මේ අතර හෙට සිට සෞඛ්‍ය හා මාධ්‍ය සේවා හැර ඇඳිරි නීති බලපත්‍රයේ ලෙස ආයතන හැඳුනුම්පත භාවිත කරන්නන් සේවා අවශ්‍යතාව සම්බන්ධයෙන් සිය ආයතන ප්‍රධානියාගේ අත්සන හෝ නිල මුද්‍රාව සහිත ලිපියක් සන්තකයේ තබා ගැනීම අනිවාර්ය වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. නිෂ්පාදිත දිනයේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. ලොව විවිධ ගුවන් තොටුපළවල සිරවේ සිටින ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළා. දැනට විවිධ රටවල ගුවන් තොටුපළවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. එම නිසා රාජ්‍ය නිලධාරීන් ශිෂ්‍යයින් කිහිප දෙනෙක් ඇතුළු ලෝකයේ විවිධ ගුවන් තොටුපළවල දැනට සිරවී සිටින 33 දෙනෙකුට ලංකාවට පැමිණීම සඳහා අවසර ලබා දෙනවා. ඒ වගේම එම පිරිස ලංකාවට පැමිණි පසු දින 21ක නිරෝධායනයකට ලක් කරන්නටත් රජය තීන්දුව කොට තිබෙනවා. දැනට ඔමානි මස්කට් ගුවන් තොටුපළෙහි රැඳී සිටින 5 දෙනෙක්, ඩුබායි ගුවන් තොටුපළේ සිටින 3 දෙනෙක්, සිංගප්පූරු ගුවන් තොටුපළෙහි රැඳී සිටින 7 දෙනෙක්, ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිටින 1 මගියෙක්, ඒ වගේම තුර්කියේ ඇන්කාරා නුවර රැඳී සිටින 2 දෙනෙක්, ඒ වගේම මැලේෂියාවේ සිටින 1 කෙනෙක්, නවදිල්ලි නුවර සිටින 1 මගියෙක්, මාලදිවයිනේ 1 කෙනෙක්, එංගලන්තයේ ලන්ඩන් නුවර සිටින 2 දෙනෙක්, ඒ වගේම සීෂෙල්ස් රටෙහි සිටින 1 පුද්ගලයෙක්, පැපුවා නිව්ගිනි රටේ සිටින 3 දෙනෙක්, පෘතුගාලයේ ලිස්බන් නුවර සිටින 1 කෙනෙක් සහ ඊජිප්තුවේ කයිරෝ නුවර සිටින 5 දෙනෙක් වශයෙන් 33 දෙනෙකුට ලංකාවට පැමිණ සහ අවසර ලබා දීලා තිබෙනවා.
ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා දිවයිනේ සියලුම ඖෂධ අල්වෙසල් අද සිට සෑම දිනකම පෙරවරු 9 සිට පසුරු 5 දක්වා විවෘත කර තවරන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය දැනුම් දී තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඖෂධ අල්වෙසල් විවෘත කිරීමත් සමග ජනතාව විශාල වශයෙන් ඖෂධ අල්වෙසල් වෙත පැමිණෙන අයුරු දැකගත හැකි වුණා. රට තුල පවත්න වාතාවරණයේ හැමී ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ දිවයිනේ සියලුම ඖෂධ අලවිසල් අද සිට සෑම දිනකම පෙරවරු 9 සිට පසුරු 5 දක්වා විවෘත කර තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය දැනුම් දී තිබෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපතිතුමා හැටියට සමාලෝචනයක් කිරීම සඳහා අපව කැඳෙව්වා. එහිදී තීරණයක් ගනු ලැබුවා 9 වෙනිදා ඉඳලා සෑම දිනකම ඇඳිරි නීතිය පැවතුනත් නැතත් ඖෂධ ශාලා උදේ 9 ඉඳලා හවස 5 වෙනකල් විවෘතව තිබීමට. ඒ අනුවාද පෙරවරුවේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල රජයේ උසසල් සහ පෞද්ගලික ඖෂධ අලවිසල් ජනතාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා විවෘත කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුව විසින් IDH රෝහලට ECG යන්ත්‍රයක් උෂ්ණත්වමාන 30ක් ඇතුළු රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් ප්‍රදානය කරනු ලැබුවා. ඩොක්ටර්කම රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ එහි කාර්ය මණ්ඩලය විසින් ඇසුරුම් කර එම රෝහලේම වෛද්‍යවරයෙකු විසින් සිය පෞද්ගලික මෝටර අතින් රෝගීන් වෙත බෙදා හරිනු ලැබුවා. ආගේ ඇන්ටි නීති වාගේ දවස්වල කලබලකාරී වාහන හරියකට නැහැ පාරේ. ඉතින් යන්න එහෙම කරදරයි. ඒ ASCII මේ වාගේ දෙයක් කරන එක කරපු එක ලොකුම පිනක්. මේ අතර රත්නපුර ගොඩකැල පිහිටි කුලරත්න බාලිකා ළමා නිවාසයේ රැඳී සිටින දරුවන් 40ක් සහ කාර්ය මණ්ඩල සමාජිකයන් 5 දෙනා සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති වීම පිළිබඳව ඊයේ අද දින ප්‍රවෘත්ති විකාශයෙන් අප වාර්තා කළා. ඒ අනුව ඊයේ දිනේදී සැපරගමු පරිවාස කොමසාරිස්වරයා විසින් අදාළ ළමා නිවාසයට පැමිණ තොරතුරු සොයා බලා තිබෙනවා. අද දිනේදී විවිධ පුද්ගලයන් විසින් පැමිණ ළමා නිවාසයේ දරුවන් සඳහා ආධාර ලබා දීමට කටයුතු කර තිබුණේ මෙලෙසින්. මේ අතර ඇඳිරි නීතිය පැවති කාලය තුළ තලවතුගොඩ තොග වෙළඳ සැල් කිහිපයක්ම අනවසරයෙන් භාණ්ඩ අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම වෙළඳ සැල් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී එක් වෙළඳ සැලක් තුල තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු අල කිලෝ දහසක් හමු වී තිබෙනවා. එමෙන්ම අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට ලබා දීමේ වැඩසටහන් මෙලෙස ක්‍රියාත්මක වුණා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස දමුල්ල සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන පෙරේදා වසා දෙමුණු අතර ඊයේ දින වසා දෙමුණු තබුත් එකම ආර්ථික මධ්‍යස්ථානයේ අද දිස් වූයේ පාළු ස්වභාවයක්. කෙසේ වෙතත් වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ සහ මැනින් වෙළඳ සංකීර්ණයත් අද සුපුරුදු ලෙස ක්‍රියාත්මක කෙරුණා. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග උද්ගත වූ වාතාවරණයේ හැමුවේ පසුගිය පෙබරවාරි මාස සිට සිය විදුලි බිල ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයින් සඳහා එම බිල්පත් ගෙවීමට අප්‍රේල් 30 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ එම සහන කාලය අවසන් වනතුරු කිසිදු පාරිභෝගිකයෙකුගේ නිවාසවල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන අතර පවතින වාතාවරණයේ හැමුවේ කිසිදු හිඟයකින් තොරව විදුලිය සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් බවයි. මේ අතර පසුගිය මාර්තු පළවෙනි දින හෝ ඉන් පසු පොලිසිය විසින් නිකුත් කර ඇති රථවාහන දඩපත්‍රිකා සම්බන්ධයෙන් ස්ථානීය රථවාහන දඩමුදල් තැපැල් කාර්යාලය හරහා ගෙවීමේදී සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය රාජකාරී වෙනුවෙන් තැපැල් සහ උපතැපැල් කාර්යාලය විවෘත කිරීමෙන් පසු මෙම සහන කාලය ලබා දීමට සැලසුම් කර ඇති අතර එෙහිදී රථවාහන දඩපත්‍රිකා ගෙවීමට ඇති දින 14ක කාලයේ ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක දඩමුදලක් අය නොකරනු ඇත. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින අපේව ජනතාවට සහයක් වීම සඳහා ආරම්භ කළ මනුස අධ්‍යරණ ක්‍රියාන්විතය මේ වන විටත් ක්‍රියාත්මක වනවා. අද මෙම මානුෂ්‍ය ක්‍රියාන්විතයේ 17 වන දිනයයි. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මෙරට ජනතාවගේ දෛනික කටයුතු අඩාල වී ඇති අතර මෙලෙස අපහසුතාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් මනුෂ්‍යත්වයේ දැත් දිගු කරමින් ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ මනුස අධිරණ ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක වුණා. Thank you.
මේ අතර HHCO යතුරු පැදි හිස් ආවරණ නිෂ්පාදනය කරන ආයතනය විසින් මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සඳහා හිස් ආවරණ නිෂ්පාදනය කිරීම පසුගියදා ආරම්භ කළ අතර එම හිස් ආවරණ මනුසත් දෙරණ හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙත ලබා දුන්නා. එමෙන්ම ෆැඩ්නා ආයතනය විසින් ඖෂධීය ශාකසාරවල නිෂ්පාදනය කරන ලද තේ නිෂ්පාදන පෙළක් අපහසුතාවයට පත් ජනතාව අතර බෙදා දීම සඳහා මනුසත් දෙරණ සහන ක්‍රියාන්විතයට ලබා දීමට කටයුතු කළා. මෙම ක්‍රියාන්විතයට මනුසත් දෙරණ සමග ඩයලොග් සහන සේවාවද අත්වැල් බැඳගෙන සිටිනවා. ඩයලොග් ආයතනයත් සමග එක්ව මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. මේ අතර COVID-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන ප්‍රධාන පෙළේ රෝහල්හි කාර්යමණ්ඩල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට LOLC ආයතනය අද මනුසත් දෙරණ සමගින් එක්ුණේ COVID-19 මර්ධන ව්‍යාපෘතියට සිය ශක්තිය එක් කරමින්. මේ සඳහා අවශ්‍ය කරන මූල්‍යමය ප්‍රතිපාදන LOLC සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන සහ අලෙවි අංශයේ ප්‍රධානි සුසාන් බණ්ඩාර යන මහත්වරුන් විසින් TV දෙරණ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා වෙත භාරදීම දෙරණ ප්‍රධාන කාර්යාලයේදී අද සිදු කෙරුණා. LOLC ආයතනය සමග එක්ව මනුසත් දෙරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල් සඳහා අවශ්‍ය පහසුකම් සපුරාලීමට ඉදිරියේදීත් කටයුතු කිරීමට නියමිතයි. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ඒත් සමගින් අද දෙරණ මාධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.